ඔබට මේව තේරෙනවන්නම් පින්වතුනි මොලයක් බුද්ධියක් ඔබට තියෙනවනම් වටේ පිටේ ඉන්න අය ඔබව ඉහළ මුදුන් අත්තේ තියෙනකට ඒකට අහුවෙන එකද ඔබ කරන්න ඕනේ? පින්වතුනි මිනිස්සු ඔබව අතකොළුවට අරන් තියෙන්නේ, මිනිස්සු ඔබගෙන් ප්‍රයෝජනයක් ගන්න ඔය හදන්නේ. ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මිනිස්සු ඔබව මැරණකනුත් අඬවනවා. ඒකයි මිනිස්සුන්ගේ විදිහ. ඒ අසත්පුරුෂයන්ට අහුවෙන්න එපා. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන් තරම් යථාර්ථයේ තේරුම් ගත්ත, මේ දහම දැනගත්ත, අවබෝධයෙන් දහම කතා කරන ආර්ය උත්තම පිරිස ඇසුරු කරන්න. එතකොට ඔබව ගොනාටන් දන්න බෑ කාටවත්. ඔබව අතකොළුවකට තියාගන්න බෑ කාටවත්. තමන්ගේ දරුවව රස්සාවට දාගන්න ඕනි වුණාම ගමේ ඉන්න ටිකක් හැමෝම අඳුරන පොඩි කොල්ලෙක් ගාවට ගිහිල්ලා කියනවා, මල්ලියේ උඹව මුළු ගමම අඳුරනවා නේද? මේ පාර ඉල්ලපංකෝ උඹ, මේ පාර උඹ ඡන්දෙට ඉල්ලපංකෝ, අපි වැඩ කරන්නම් උඹට. දුන්න නේද උට ගිනි ගෙඩිය? දැන් ඒකටත් ඕනේ මොකද්ද? බලාගෙන හිටියේ ගිනි කන්නනේ, දැන් මොකද කරගත්තේ? දැන් ඒක ලෑස්ති ඡන්දෙට. පින්වතුනි මේක දැන් ඡන්දෙ ඉල්ලන්න. ලෝකෙට අවඩ අසාධාරණකම් කරන්න වෙන්නේ නැද්ද? වෙන්නේ නැද්ද? දැන් ඔක්කොම එකතු වෙයිද පින්වතුනි ඒ වගේ විපාක ගෙවන්න? අර අර කියපු අය එහෙම එයිද ඒවයි විපාක ගෙවන්න? තනියෙන් නේද ඒව කරන්න ඕනේ? ලෝකෙට අවඩ අසාධාරණකම් කළා ලබා ගත්තා. දැන් ලබාගත් එක රැකගන්න අවඩ අසාධාරණකම් කරනවා. ගිලිහෙන්නේ යනකොට මොනෝ හරි කරලා බේර ගන්න හදනවා. ඔය කරපු හැම එකටම අදාළ විපාක විදියට මොකද්ද හම් වෙන්නේ? ඒ විපාක කවුද පින්වතුනි ගෙවන්නේ? අර කියපු අය එයිද? හැබැයි ඔබ එතනටපත් වුණාම අර කියපු කෙනාගේ දුවට රස්සා වරන් දුන්නා නේද? දැන් එයා හැපි නේද? දැන් එයා කරගත්ත පවක් එහෙම තියනවද? නෑ, ඔබ තමයි කරගත්තේ. දැන් ඒව ගෙවන්නේ ඔබ තනියෙන්. මං ඒකයි ඔබට හිවෙ පිඟතනි, ඔබව මිස්යුස් කරනවා. ලෝක සත්වයා ඔබට ගිනි ගෙඩි දිදී ඔබෙන් දේවල් ගන්නවා. ඔබ ඒවට අහු වෙනවා. අහු වෙලා ඔබ අනන්ත පව් කරගෙන මහා විනාශයක් කරගන්නවා. තමන්ගේ ජීවිතේ දන්නේම නැතුව පිඟතනි ඉවර වෙලා ඔබ ආපව් සැරයක් පොළොව ඇතුළට යනවා. බලන්න මිනිස්සු කරගන්න දේවල්. අද අපි ඉගෙන ගන්න පිංගතුනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න. කාගේවත් අතකොළුවක් නොවි කොන්ද කෙලින් තියාගෙන ඉන්න ක්‍රමේ ඉගෙන ගන්න. සෝතාපන්නයාගේ ස්වභාවය කොන්ද කෙලින් කරගෙන ඉන්න විදිය. ඇත්ත යථාර්ථය අවබෝධ වුණා නම් පින්වතුනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. එතකොට කාටවත් ඇවිල්ලා ඔබව ගොනාටන් දන්න බෑ. ඇත්ත දැනගත්තහම. එක ගමක හිටියලු අන්ධෙක් මේ අන්ධයාට ලොකු ඌමනාවක් තිබුණලු පින්වතුනි හොඳ කෝට් එකක් අඳින්න. මේක හැම තැනම මේක කිය කී යනකොට ගමේ ඉන්න කොල්ල රංචුවට හිතුණලු මූට හොඳ වැඩක් කරන්න ඕනේ. මේ කොල්ල රංචුව මොකද කරන්නේ පින්වතනි? ගෝණි කෑලි ටිකක් ගෙනල්ලා, පරණ ගෝණි පඩංගු ටිකක් ගෙනල්ලා, කෝට් එකක් වගේ තියලා මහලා, පොල් කටු කෑලි ටිකක් ඒකට බොත්තම් විදියට අල්ලලා මූට ගිහිල්ලා දෙනවලු මේ අන්දයට, මෙන්න පිත්තල බොත්තම් අල්ලපු නියම ආරච්චි කෝට් එකක්. අනේ මූ මේක ඇඳ ගන්නවා. මුට හරි සතුටුයි. මූ අතගාලත් බලනවා. ඊට පස්සේ මූ කෙලින්ම යන්නේ මුගේ අන්ද රැළගාවට. අන්ද රැළගාවට ගිහිල්ලා ඒ අන්දය ඉස්සරහා කියනවා, මේ බලපං පිත්තල බොත්තම් අල්ලපු ආරච්චිලා කෝට් එක මගේ අතගාල බලපං ඕන්නම්. අරුණුත් අතගානවා, ඇත්ත නේනම් උඹ තමයි අපේ ලොක්කා. දැන් මේ අන්ද රැළ යනවා පින්වතුනි ගමේ. අන්ද රැළ ගමේ යන ගමන් අනිත් අන්දයෝ කියනවා ගමේ ඉන්න අනිත් ඇස්තිය ණයට,
බලපං අපේ ලොක්ක ආරච්චිලා ආරච්චි කෝට් එක පිත්තල බොත්තම් අල්ලලා අනේ අරුන් හක හක ගගා හිනා වෙනවා ඇස් තියන අය. අන්ද රැලට මූව හරි ලොකුයි. මං ඔක්කොම උපමා කියන්නේ. ඔය රැලේ කොතනද ඔබ ඉන්නේ කියලා ඔබ දාගන්න. මං ඔබට අපහාස කරනවා එහෙම නෙමෙයි උපමා මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න පින්වතනේ. ඉතින් මේ අන්දයක් ගමේ හැම තැනම නාන තොටුපොළට ගිහිල්ලා පෙන්වනවා බලහම්මගේ කෝට් එක කියලා මේ ඇස් තියන අයට. හැමෝගෙම හිනාවට ලක් වෙද්දි දවසක් පින්වතනේ මේකා ඔය කෝට් එක පෙන්නකොට මේ කඩපිලේ ඉන්නවා වෙද මහත්තයෙක්. මේ වෙද මහත්තයාට පුදුමාකාර අනුකම්පාවක් හිතෙනවා මේ අන්දයා ගැන. අනේ මේ මූ ගෝනි පඩංගුවක් කරේ එල්ලගෙන ආරච්චි කෝට් එක තියෙනවා කිය කිය යනවනේ. මොන පාපයක්ද මූ පවුනේ කියලා හිතාගෙන ඒකට කතා කරලා කියනවා වරෙන් අපේ ගෙදර මං උඹගේ ඇස් දෙකට බේත් දාන්නම්. පින්වතුනි මේ වෙද මහත්තයා මහා අනුකම්පාවෙන් මේ ඇස් දෙකට බේත් දානවා. ඇස් දෙකට බේත් දාලා ඇස් දෙක හොඳ වෙන කොටම පින්වතුනි මේ අන්දයා මොකක් දිහාද බලන්නේ? තමන්ගේ කෝට් එක දිහා බලපු ගමන් තේරෙනව නේද හත් දෙයියනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා. මට කියන්න ඒ කෝට් එක විසි කරන්න කොච්චර වෙලාවක් යයිද? ඒ මොහොතේම ගලවලා විසි කරනව නේද? ඊට පස්සේ හිතනව නේද අනේ මේ අසත් පුරුෂයෝ නම් මට කවර කවදාකවත් ලැබෙන්න එපා කියලා. එදා නේද පින්වතනි අසත් පුරුෂයව අඳුනගත්තේ? ඔය ඇස් දෙක ඇරෙනකන් අසත් පුරුෂයා කවුද කියලා පේන්නේ නැහැ නේද? පින්වතනි ඔය උදාහරණ කතාවේ අන්ධයෝ කවුද? මේ පෘථග්ජන පිරිස. වෙද මහත්තයා තමයි පින්වතනි මේ දහම අවබෝධ කරගත් ආර්ය උත්තම පිරිස. අන්ද රැලත් එක්ක ඉන්නකොට හැමෝටම හරි ලොකු ඊතෙන්. මේකා තමයි අපේ ලොක්කා පිත්තල බොත්තන් අල්ලපු කෝට් එකක් ඇඳන් ඉන්නේ. ඉතින් හරි ලොකුයි අනිත් අන්දයන්ට. නමුත් ඇස් ඇරන් ඉන්න පිරිසට හිනා දැක්කහම. එනං ඇස් ඇරන් ඉන්න පිරිස කියලා කිව්වේ පින්වතුනි මේ දහම අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයේවත් අඩුම තරමේ ලැබපු අය. ඒ අයට හිනා යනවා මේ මිනිස්සු කරන දේවල් දැක්කහම. අනේ අර වෙද මහත්තයා මේ ඇස් දෙක සනීප කරනවා කිව්වේ දහම දේශනා කළා සෝතාපන්න ඵලයේ පිහිටවනවා. ඒ පිහිටවපු ගමන් මෙච්චර කල් ගත කරපු ජීවිතය ගැන මහා අප්පිරියාවක් එනව නේද? ඒ ජීවිතේට තමන්ව මෙහෙවපු පිරිසව දැන් නේද අසත්පුරුෂය විදිහට පේන්නේ? ඔයිට කලිනුත් පෙවුනද? නැහැ. ඒිට කලින් පෙවුනේ මගේ ජීවිතේට ආපු සුර කුමාරයෝ මුර දේවතාවෝ. ඔහොම තමයි හිතුනේ. සුර කුමාරයෝ කියලා හිතුනේ. නමුත් අසත්පුරුෂය නේද ඉඳලා තියෙන්නේ? ඔන්න අවබෝධයට ගන්න පින්වතුනි ඔබ වටේ ඉන්න අසත්පුරුෂය ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ ඔබගේ ඔය ඇස් දෙක ඇරුණට පස්සේ. එතකන් ඔබ හිතාගෙන ඉන්නේ ඔබට මහා සාරයක් උදා කරන්න මේ ලෝකෙට ආපු පිරිසක් කියලා. මම මෙතන අසත්පුරුෂ කියලා කියන්නේ පව් කරන අයට නෙමෙයි. මම මෙතන අසත්පුරුෂ කියලා කියන්නේ පිංගතුනි අසාර වූ ලෝකය සාරයි කියලා යම් කිසි පුද්ගලෙක් හිතන් ඉන්නවා නම් කටයුතු කරනවා නම් අන් අයව සමාදම් කරවනවා නම් ආන්නේ කෙනා අසත්පුරුෂයෙක්. සමහර විට ඔබගේ ගෙදරින් අම්මයි තාත්තයි ඔතන්ටයි තිවෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ පව් කරන අයට නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ වටේ හිටපු සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා ඔය ඔක්කොම ඔය කියන කුලකයට සමහරට අයිති වෙන්න පුළුවන්.
ලෝකයේ සාරයි කියලා වැටහීමක් අරගෙන ඒ සාර වූ ලෝකය උලා කකා යන්න හදන පිරිස ඔබව විනාශ කළා දානවා. ඔබට ඒ දෘෂ්ටි අතුල් කරනවා. ඒ දෘෂ්ටි අතුල් කළාට පස්සේ එතනින් එහාට ඔබ පින්වතුනි මේ ලෝකයේ සාරයි කිය කිය ලෝකේ සාර වූ දේ උලා කකා යන්න හදන්නේ. ඒ උලා කකා යන්න හදන පිරිසෙත් මුදුනට එන්නයි හදන්නේ. එදාට ඔබට අමතක වෙනවා ඔබ මේ ලෝකෙට ආපු කාරණාව. ඇයි? මිනිස්සු ඔබට දීලා තියෙන්නේ වෙන ඩ්‍රීම්ස්, වෙන ගෝල්ස්. හරි පව් පෙන්වතන අන්තිමට වෙන දේ. සිහින ලෝකෝල අතරමං වෙලා අන්තිමට මතක නෑ මම කවුද කියලා. හිතන් ඉන්නේ මම සභාපති කියලා. බලන්න වෙච්ච දේ. හිතන් ඉන්නේ මම ඉංජිනේරු මහත්තයා කියලා. මතක නෑ මම කවුද කියලා. ගත් මේක ගත්තේ කොච්චර අමාරුවෙන්ද ඒකක්වත් මතක නෑ. ඇයි? ලෝක සත්‍යය විසින් දුන්න ගිනි ගෙඩිය. ඒ ගිනි ගෙඩි කාලා මුදුනට නැගලා හිටියේ. ඔබ කොච්චර ගිනි ගෙඩි කෑවද කියනවා නම් පින්වතුනි, ඒ ගිනි ගෙඩි කාලා අද ඔබ ඔබ ඔච්චර ආදරය කරන දරුවන්ටවත් පින්වතුනි යහපතක් වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ ඔබ.